අද අපි දන්නවා තමුන්නාසලාට මේ රටේ කන්න බොන්න නැහැ. තමුන්නාසලා පමණක් නෙවෙයි. අද මේ රටේ මධ්‍යම පන්තියක් නැහැ. මේ රටේ ඉන්නේ 180 දුප්පත්තුවද. තුන් වේලක් කන්න බෑ ජනතාවට. තමුන්නාසලා අමාරුවෙන් කාලා බීලා ජීවත් වෙන්නේ. මං ගාව ලයිස්තුවක් තියෙනවා. ඒක පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕනේ. මොකද මේ කාලේ අර බන්දුල ගුණවාදන හැම අපේ ආලුව තමයි. එක එක බයිලා ගහනවා. ගැසට් ගහනවා. දැන් බඩගින්න නැහැලු ජනතාවට. ලක්ෂ 69ට බඩගින්නක් නැහැලු. කන්න නෙවෙයිලු ඡන්දේ දුන්නේ. අපි දන්නවා ලක්ෂ 69 ඉන්නවා. ලක්ෂ 29ක් විතර පාවෙන ඡන්ද. ඒගොල්ලන්ට බුද්ධිය තියෙනවා. ඒගොල්ලන්ට බඩගින්න තියෙනවා. ඒගොල්ලන්ට බලාපොරොත්තු තියෙනවා. තව ඉන්නවා ලක්ෂ 40ක් විතර තමුන්නාසල කියන්නේ උන්ට බයියෝ කියලා. නිකන් බයියෝ කියන්නේ හොඳ නැහැ. මීහරක් බයියෝ කියන්න ඕනේ. තණ්ණී කරන උඹරේකේ මීහරක් උන් කියනවා හිඟාකෑවත් කමක් නැහැලු. අපිට දැන් රටක් තියෙනවලු. ඒ බයිලා කතා අපි කියන්නේ නැහැ තමුන්නාසලට ජනතාවගේ කුසගින්න ඉවෙන එක අපේ අරමුණ. තමුන්නාසලට අපි දුන්න පරිප්පු 110ට උන් දෙනවා 188ට. අපි දුන්න පොල් තෙල් 320ට උන් දෙනවා 480ට. අපි දුන්න දුමුරු සීනි 100ට උන් දෙනවා 140ට. හාල් මැස්ස දුන්න 600ට උන් දෙනවා 850ට. ඉරිසම්බ අපි දුන්න 95ට උන් දෙනවා 140ට. නාඩු අපි දුන්න 95ට උන් දෙනවා 109ට. අඩු ගානේ මෙවුන්ට ලෝකේ පෙට්‍රල් ඩීසල් මිල 3-2කින් අඩු වුණා. මේ රටේ ජනතාවට පොඩ්ඩක් හරි ආදරයක් තියෙනවා නම් ජනතාවගේ ජීවිතවලට සහනයක් දෙන්න ඕනේ නම් පෙට්‍රල් ඩීසල් මිල 3-2කින් බැරි නම් අඩු ගානේ 4-5කින් හරි අඩු කරන්න තිබ්බා. එහෙමවත් කැක්කුමක් නැහැ මේ කට්ටියට. මේ ආණ්ඩුව කරන අය එක එක දේවල් කියනවා. ජාතිආලයක් ගැන කියනවා. ඔක ඉන්න ජාතිආලය ගැන කියන්නේ උන් ටිකක්. හිමල් වීරවංශ ගමන් පිළ යුද්ධ කරන කාලේ ඔකුන් අපිට වතුර බෝතලයක්වත් දෙුවේ නැහැ. ඔකුන් එකෙක්වත් අඩු ගානේ රණවීරුව වෙනුවෙන් ලේ බෝතලයක් දන් දුන්නේ නැහැ. අඩු ගානේ පොළොන්නරුවෙන් අනුරාධපුරෙන් එහාට ගියේ නැහැ. කොළඹට වෙලා ජාතිආලේ ගිය ගිය ජනතා රවට්ටනවා. කොළඹ තියෙනවා මධ්‍යම පන්තියක්. ඒගොල්ල රටට ආදරෙයි. හැබැයි ඒගොල්ල මේ මීහරකුන්ට මේ හොර ජාතිආලේ උන්ට රවටෙනවා. ඉස්සෙල්ලා හිමල් වීරවංශට රවටුණා. පස්සේ ඒක දැකලා දැකලා එපා වුණාම තාපාර ඊළඟ පාර ඊටත් වඩා පිට්ටුවේ ගෙනෙලා තියෙනවා සරත් වීරසේකර කියලා. ඒකයි තාගින්නේ ජාතිආලයක් කියලා. ඉනියව යනවා. එහෙ ඉන්න මොකෙක් හරි ටිකට් එකක් ගෙවනවා. එතකොට එහෙ ගිහිල්ලා ලුමක් ගිහිල්ලා තැපැල් පෙට්ටියට දානවා මාන හිමිකම් කොමිසමේ. මුන්ට කොමිසම කොමසාරිස්ලා රෙමේ දකින්නවත් හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ එහෙ ගිහිල්ලා ෂොපින් කරනවා. කාගේ හරි ගෙදර ගන්නයිලා කාලා බීලා එනවා. එතකොට මෙහෙ උන් ඡන්ද දෙනවා. මේ தත්ත්වය ගැන අපිට කනගාටු දායකයි. මේ தත්ත්වය මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. කොළඹ ජනතාවත් මේක තේරුම් ගන්න ඕනේ. දැන් මේ රටේ ජනතාවට ආරක්ෂාව නැහැ. සරත් වීරසේකර කියන පිස්සා කියනවා හමුදා පුහුණුව දෙනවලු තමුන්නාන්සලට. දැම්ම තියලා අඟපත හදාගෙන ඉන්න. ඊට පස්සේ කියනවා මේ නායකත්ව පුහුණුවලු දෙන්නේ ඇඳ හදන්න උගන්වනවලු. උදේට රවුල කපන්න උගන්වනවලු. හමුදා කඩවුරක කරන හින්දා තමයිලු මේකට හමුදා පුහුණුව කියන්නේ. මේක ඉස්සල්ලා කිව්වේ එහෙම නෙවෙයි. මාස 6ක හමුදා පුහුණුවක් දෙනවා කිව්වා. අපි ගහන්න බඩන් ගත්තව දැන් කියනවා මේ රැවුල කපන්න උගන්නන එක කෙලින් හිට ගන්න උදේට නැගිටින්න ඇඳ හදන්න ඒව තමයි උගන්වන්නේ. තමුන්නාසලා මෙච්චරකල් රැවුල කපලා නැහැ. සරත් තිරසේකරය විතරයි රැවුල කපලා තියෙන්නේ. අද මේ රටේ අපරාධ වැඩි වෙලා අපරාධ වැඩි වෙලා ජනාධිපතිවරණයෙන් පස්සේ අපේ හාමුදුරුවනේ හාමුදුරු නමක් ඝාතනය කරා. අද වෙනකන් කවුරුවත් සොයාගන්නේ නැහැ. මහමැතිවරණයෙන් පස්සේ භික්ෂුන් වහන්සේලා තුන්නමක් ඝාතනය වෙලා තියෙනවා. ඉස්සර එක එක ඝාතකයෙක් වැඩ කරේ පාතාලේ. සාත්තිරිසේකරය කිව්වා අනතුරු හඟවනවා පාතාලේ අවිභාර දෙන්න කියලා. කියලා කට ගන්න හම්බ වුණ නැහැ මුන් පානුරේ පැත්තේ මහදවැල් ඇවිල්ලා වෙඩි තියලා නගරේ මැදනුත් කිය උඩට වෙඩි තියදී අවිභාර දෙන්න යනවා. එතකොට සාත්තිරිසේකර හිතන් ඉන්නේ පාතාලේ ඉවරයි මත්ද්‍රව්‍ය ඉවරයි කියලා. දැන් අපිට කියන්න දුකයි. දැන් හමුදාවේ වාහනවලත් මත්ද්‍රව්‍ය ගෙනියන්න පටන් අරගෙන ඒ වගේ තත්ත්වයකට රට තල්ලු වෙලා තියෙනවා. අපි දැක්කා අපේ ප්‍රභු ආරක්ෂක බුරේ ඉන්න ඉස්සයි කෙනෙක්. එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ බෙල්ල කපලා හඳ දාගෙන යනවා බෑග් එකේ. එතකොට මේ අපරාධ අඩු වෙලාද? දැන් මේව ගැන කවුද කතා කරන්නේ?
මේවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. සරත් තිරසේකර හමුදා පුහුණුවක් දෙන්න හදනවා. ඒකගේ හිතේ අපි යුද්ධ කාලේ පොල් ගෑවා කියලා. ඒක දැන් කියනවා සෙබළුන්ට වඩා ලක්ෂයිලු සිවිල් ආරක්ෂක බටයෝ. එයා හිටමු සේනාධිපති කෙනෙක්ලු. සිවිල් ආරක්ෂක බටයෝ තමයි යුද්ධ කරේ. අපි බය ආරක්ෂක බලවලු දාගෙන හිටියලු. එහෙනම් ඉතින් වැඩිම ආරක්ෂක බලවලු තියෙන මහින්ද රාජපක්ෂට. ඒ කියන්නේ එයා තමයි වැඩිම බය. ඊළඟට ගෝඨාභයට. එහෙනම් එයාත් බයයි. ඒ වගේ කතා ගිය ගිය බයිල කියන්නේ නැතුව අපි සරත් තිරසේකරලාට කියන්නේ රට හදන්න ඕන නම් එක හිතින් වැඩ කරන්න මොලේ පාවිච්චි කරන්න දක්ෂයොන්ට තැන දෙන්න හැකියාව තියෙන මිනිස්සු ලං කරගන්න මට ජනාධිපති යන දුකයි රටක් හදන්න කොහොමද මේ වගේ පිට්ටුව ගොන්නාම් බොලං කරගෙන breaking.lk